ඉතින් මේක මට අලුත් මේ තමන් එක එක ගෙවල් වල ඉන්න තැන්වලින් තමයි මේ බණ අහන්නේ පින්වතුනි ඒකින්ද මට මේ පේනවා එක එක හරි ඉන්ටරෙස්ටිං හැබැයි ඔයගොල්ලන් ඔහොම හිටියත් ඔයගොල්ලන් හදවත් වලට මගේ මනස ගිහිල්ලා ගොඩාක් ඉස්සර ඉස්සර වුණා හිතන් දෙපා හම්ද්‍රෝ ඒකයි අපි එක මේක අපි මේ මෙහෙම බලලා හිතන එකක් නෙමෙයි අපි හිතෙන් හිතනකොට සියලු සත්‍යෝ මන් පෘථුවියෙම ඉන්න තමගේ හිත ඒ ඔක්කොම ආවරණයක් වෙනවා අපි ඉම්පැක්ට් එකක් එනවා ඒ කට්ටි ඉන්න කල මේ ලෝකය ආරක්ෂා වෙනවා ඒ කියන්නේ මේ ලෝකය නුක විනාශ වලින් ආරක්ෂා වෙනවා ඒක උපාසක පිස්සක්ද භික්ෂු පිස්සක්ද කවුරු හරි තුන් දොර පිරිසුදු කරන් එහෙම ඇත්තම හෘද සාක්ෂිය දියා බලගෙන බලාගෙන යන කට්ටියක් ඉද්දි මේ සියලු දේ සියලු ආරක්ෂාව එයාටත් ලැබෙනවා සියලු සත්‍යයන්ට ලැබෙනවා එයා ඉන්න කල මේ ලෝකය ඉතින් මම දන්නේ නැහැ මට ඒ කට්ටිය පේනවා විතරයි මේ කාලේ මම දන්නේ මොනවද මගේ අහන්න තියෙනවද මම මේ විදිහට මට ගොඩක් දේවල් පැහැදිලි මම අනිත් පාර මම හිතනවා මිනිස්සු අතරට ආවදින් දැන් මේ ඇති මේ ශ්‍රද්ධාවද මේ මේව ওই සීල් රකින්නේ වයිද මම ඉස්සර කිව්වා ගොඩක් ඇඩික්ෂන්ස්ද ඒ කියන්නේ පසුබිම් කරුණු ටිකක් ගොඩක් මම ඉස්සර කිව්වා ඒ කියන්නේ ඒව තියෙනවා නම් අයින් කරගන්න මේක ප්‍රායෝගිකව හිත සමාධිගත වෙන්න නැත්නම් මේ අර මේක අපි මේක ප්‍රැක්ටිකලි යන්න ඕන ගමනක් නේ ඉතින් මම එදා කිව්වා ඉන්ටර්නෙට් එක හරහා පවා ගොඩක් මේ කියන්නේ ගේම්ස් හරහා දැන් මට අලුතෙන් ආරංචි වුණා කාටුන් කාටුන් නැස්සේ මේ ලම් ඒ කියන්නේ යකා මාරයා කොයි ආකාරයෙන් ඇතුල් වෙනවද කියන එක මේ කාටුන් නැස්සේ නරක දේවල් එනවා මේ ළමයි ඉතින් අපි කාටුන් බලනවා කියලා බලනවා ඇතිනේ පින්වතුනි එතකොට අපි ඒක වැඩිහිටියන් හැටියට අවධානයෙන් ඉන්න වෙනවා ඒ වගේම අපිත් මේකට ඇබ්බැහි වෙලා තියෙන එක එක විදියට දැන් මේ මොනවත් බණ අහන්න පොතක් කියවන්නට වඩා මේකෙන් මම හොයාගත්ත ඩොපමින් වලට අපි ඇඩික්ට් වෙලා මේ විදියට YouTube එක හරහා පවා මම ඉස්සර ඉතින් YouTube එක මට අර ඩොපමින් ඩිටොක්ස් කියලා එනවා YouTube එකේ මේ පින්වතුන් බලනවා නම් ඒක බලන්න පින්වතුන් ඒක හරි ඉම්පෝටන්ට් කරුණක් මොකද ඒක සයන්ටිෆික්ලි විද්‍යානුකූලව පෙන්නනවා අපි දැන් මේ විදියට මේ ස්ක්‍රීන් එකක් අස්සේ වුණත් මෙහෙම බලනකොට මේකට අපි අර ඒකට අපේ මොලේ අර විනෝදයකින් එහෙම එන්ටර්ටේන් වෙවි තමයි මේ බණ අහන්නේ එතකොට අර සමාධි ශක්තිය ඇනලයිස් කරන ෆ්‍රන්ටල් කෝටෙක්ස් එක ෆ්‍රන්ටල් මේ ලෝබ් එක ඒක පින්වතුනි ඩැමේජ් වෙවි තමයි කරන්නේ එතකොට දැන් හදිසියේ දැන් හදිසියෙම භාවනාවක් වැඩිච්ච කෙනෙක් හරි ඇත්තටම එහෙම ඒක උදව්වක් වෙනවා තමයි මොකද ඒකත් කියනවා අර මොකද්ද මේ මොකද්ද ඒකට කියන්නේ න්‍යිරෝන් මිරර් රිෆ්ලෙක්ෂන් කියලා ඒ කියන්නේ තමන්ගේ වැඩ දැන් එහෙම න්‍යිරෝන්ස් දැන් අපි දැන් මෙහෙම බැලුවත් මේ පින්වතුන්ලාගේ වැඩ කරන මොකක් රාගය ද්වේෂය කියමුකෝ මොනහරි මෝහය කියමුකෝ දැන් මට ඒක ඒ වැඩ කරන න්‍යිරෝන් මේ මගේ ඔළුවෙත් වැඩ කරනවා කියලා හොඳට හොයාගෙන තියෙනවා එහෙම බලනකොට මේක ස්ක්‍රීන් එක වගේ වෙන්න පුළුවන් පින්තූරයක් කෙනෙක්ගේ බැලුවත් ෆොටෝග්‍රාෆයක් වුණා රාගය තියෙන ද්වේෂය තියෙන අනිත් පැත්තට එහෙම රාගය දුරු කරගත්ත ද්වේෂය දුරු කරගත්ත එයාගේ න්‍යිරෝන්ස් සුත් වැඩ කරනවා අපි ඒක බලන්නේ යාගෙන හිතනද කො මේ වගේ තව මේ මේක මෙහෙම බලනකොට එතකොට නරක දෙයක් බලනකොටත් අපි හිතන්න පුළුවන් මේක ස්ක්‍රීන් එකක් විතරයි කියලා නෑ පින්වතුනි ඒක අර ඇක්ටිවේට් වෙනවා එතකොට හොඳ දෙයක් අපිට එහෙම බලන්න පුළුවන් හැබැයි මම හිතනවා හරි රෙයා හිතන්න මේ මාර්ගයේ හොඳට වඩපු කෙනෙක් මෙහෙම ස්ක්‍රීන් එකකට දෙයි කියලා හිතන්න අමාරුයි පින්වතුනි අපි ආශ්‍රය කරපු ගුරුවරු අපිට ධෛර්ය දුන්න අය මේ වාහනේකවත් නැග්ගේ නෑ පින්වතුනි මේක මගේ මොකක් හරි ධෛර්යයක් කර්මයක් මේ විදිහට මේ මොකද මගේ අර ලොකු අදිෂ්ඨානයක් තියෙනවා මේ අනිත් අය නොදකින නිවනක් මට දකින්න බෑ කියලා මට දකින්න ඕනේ නැහැ කියලා ඒකින්ද තමයි මේ විදිහට මෙහෙම මේ පොඩ පොඩ හරි චුට්ටක් හරි ඉඩ දෙන්නේ ආ තියෙන ආදරේ හරි මොකක් හරි තියෙන මේක toy ඔය වලකට එනවා වගේ පින්වතුනි මේක වලකට පොඩ්ඩක් බහිනවා වගේ ඇදලා ගන්න හැබැයි මෙහෙම ප්‍රැක්ටිස් කරන එක කරන කෙනෙක් හිතන්න අමාරුයි. ඔය බලාගෙන මිනිස්සු කෑදර කමින් මේවට ආසාවල් තියාගෙන ඉන්න පිරිසක් තමයි පින්වතුනි ගොඩක් මේවට එන්නේ. උගලඟෙත් ඒ කර්මයක් ඇති සමාට එහෙම කට්ටියම මුණ ගැහෙන්න සම්බන්ධ වෙන්න.
නැත්තම් ඔච්චර වෙලා යන්නේ බන ගොඩක් අහන්න ඕනේ නැහැ පින්වතුනි. ඒගොල්ලන්ගෙන් ඇහුවා දැනුණත් Tamanට අර පාලනය කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ. ඒ මේ මොනවාද මේ මේ ඒ කියන්නේ මේ හිතේ ශාන්තියට හිතේ සමාධියට බලපාන දේවල් වලින්. ඉතින් මම ඔය කරුණ කිව්වා මේක හරි ඉම්පෝටන්ට් දැනගන්න. ඒ කියන්නේ අපි පරිස්සම් වෙනවානේ අපි ඉතින් දැන් වැඩි තියෙන දැන් අපිට පොතක් කියවන්න කම්මැලි වෙලා තියෙන්නේ අර ඩොකමින් වලට අපි ඇඩික්ට් වෙලා යන හින්දා. ඉතින් ඔය ඩොපමින් ඩිටොක්ස් කියන එක බලන්න එක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා තියෙනවා හරිම ඉම්පෝටන්ට්. මේක හරියට ප්‍රයෝජන වෙනවා මොකද ඒක සයන්ටිෆික්ලි ඒ රටේ මිනිස්සු මේ ඔය ඉන්ටර්නෙට් ඔය ඔක්කොම අයින් කරලා මේ මොනවද කියන්නේ එක එක වඩන කට්ටියක් ඉන්නවා ඒව දැනගෙන මේව අයින් කරලා ලයිට් උත් අන්නිවල ඔහොම කම්මැලිව නිදියගෙන ඉඳලා අර මොලේ අර හැදෙන ස්වභාවයක් තියෙනවා ඒකේ ප්ලාස්ටිසිටි ස්වභාවයක් තියෙනවා ඒවට එහෙම ඉඩ දීලා දුන්නම එහෙම අර ඩැමේජ් වෙච්ච ඒවා රිපෙයර් වෙලා අර මෙහෙම හැදෙන්න පටන් ගන්නවා කියලා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා ඒක ඇත්ත ඒකට ඒගොල්ලන් කියනවා ඩොපමින් ඩිටොක්ස් කියලා ඩිටොක්සින් ෆ්‍රොම් දිස් ඩොපමින් ඉන්ෆ්ලුවන්ස් ඔර් වොටෙවර් ඉතින් මේක පින්වතුනි බලන්න ඒ කියන්නේ මේක සමාධියකට හිත එක්තෙන් කිරීමට මේ එතකොට ඊට පස්සේ පොඩ පොඩ තමයි මොලේට ඉඳ දෙන්නේ දැන් එළිය දැකලා ආලෝකය දැකලා ඒක මුගකට සීනරි එකක් දැකලා ඔහොම චුට්ට චුට්ට මොලේ හුරු කරන චූටි දේ සතුට වෙන්න ඉතින් ඇත්තට කාම ලෝකේ හැම දෙයක්ම පින්වතුනි හානි කරයි සමාධියක් එන්න උනන ධානයක් එන්න නම් මේ අපි අතර ගමකට පින්ඩපාත යනකොට හරි කුටියෙන් එහාට යනකොට හරි මොනවද බලන්න යන්නේ නැහැ. කය අසුභය බලාගෙන එතනින් හටගන්න විඥානය මෙහි කරන් යන්නේ. ඒ කියන්නේ මේ මේ පේන දේ මේ පොළොව පේනකොට. ඒ අර අසුභ කොටස් ඒ මයින්ඩ් එක බඩි එක සෙපරේට් කරලා විඥානය අයින් කරලා බල බලා හිටපු තරමට සමාධිය වැඩනවා. මොකද කායගත සත්‍ය කම්ප්ලීට් වෙනවා. ඉතින් අපි බෝඩර් එකේ ඉන්නවා හිත ඇතුළට යන්න. තොර මේ පොඩි ලෝකයක් කියලා පේනවා මේ අස්කන්නාස වලින් පේන ලෝකෙ පින්වතුනි මම පොඩ පොඩ ගේනවා මගේ ලෝකෙට ඉතින් මේ පොඩ පොඩ මොන හරි ඉතින් අපි ඉස්සර යෝගිව ඉන්න ඇති පොඩ්ඩක් දැන් මෙහෙම ගිහිල්ලා මේ ලෝකයක් එක්ක ගොඩක් පැටලිලා යන්න වෙන්න ඇති හැබැයි මම පතනවා ඒ අර ඒක එන්න ඕනේ දැන් ඒක අවදි කරන්න ඕනේ ඒක අවදි වෙන්න පුළුවන් මොකද දැන් තව එකක් තියෙනවා දැන් මේ ආරණ්‍ය වල මේ තැන් වල මේ ඉස්සර මේ නිවන් දකින්න පුළුවන් පුළුවන් කියලා ගිය තැන් පින්වතුනි දැන් නෑ පින් කරලා එක්ක මෛත්‍රී බුදුහාඳුරු හම්බෙන්න ඕනේ එක්ක එහෙම කියන්නේත් නෑ එක්ක මොනවායි ලෝකිකට දේවලෝකිකට ගිහිල්ලා එහෙම යන්න ඕනේ අර යන්නේ මේ විදියට හැදිලා තියෙනවා පින් වලින් මට ඒව නොටිස් වෙනවා මම එක කතාවක් කියන්න මම ඩොකුමෙන්ට් එක ගැන තීරුම් කරන්න ඕනේ හරියට කොහොම හරි මේ මම කියන්නේ ඔය ඉන්ටර්නෙට් එක හරහා පොතකින් තමන්ට කියවන්න තරමට එන්න ඕනේ ඊපස් සූත්‍ර කියවන්න පුළුවන් වෙන්න ඕනේ බුදුන්ගේ ශ්‍රී මුඛයෙන් ආපු එක ඔස්සේ යන්න තරමට මනස ස්ටඩි කරන් පොඩ පොඩ පිරිසුදු කරගෙන ඒක මම අනිවාර්යයෙන්ම පොඩක් පස්සේ තේරුම් ගන්නවා. හැබැයි මම පොඩි කතාවක් පොඩි දෙයක් කියන්න ඕනේ මේ මේ අද කාලේ තත්ත්වෙ කියන්න ඕනේ. මේ කොරෝනා නෙමෙයි ප්‍රශ්නේ පින්වතුනි. අපිට කේන්ති යනවා නම් ආශාවල් තියනවා නම් පින්වතුනි අපි බේරිලා නැහැ. අපි බේරිලා නැහැ. අපිට පොඩි පොඩි මේ ගෙවල් දොරවල් වටපිටාවත් එක්ක වුණත් අපේ මේ ළඟින් ආශ්‍රය කරන අයත් එක්ක වුණත් අපි අනිත් අයට ගුණත් අපේ අපි ලෝක දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට මේ පේනවා අපි මොනවද මේ කරන්නේ දිවස් තියන අයට පේනවා අපි ප්‍රයිවට්ලි ඉඳි කරන දේ ඇඟ දැක්කම තේරුම් ගන්න පුළුවන් මොනවද කළාද කියලා ගොඩක් දෙයක් හිතන්න ඕනේ නැහැ අපි කාට හරි මේ අර විෂ ද්වේෂ මේක පිට කරාම ඒක අපේ හිතිනවා මේක අපේ පිච්චිලා යනවා රාගය ඇති වුණාම ඒක අපේ හිතිනවා පින්වලු ඉතින් මේව අපි මේක රෙවොලූෂන් එකක් වෙන්න ඕනේ වෙනසක් වෙන්න ඕනේ කොවිඩ් එක ඉබේම මේවා වෙනවා මේක මේවා ඉබේම මේ වෙනවා අපි මාර්ගඵලයකට යන්න ගියොත්